මාමිත්‍ර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විටිං විට කතා කර කර හැමතිස්සම කියන්න පටන් ගත්තා. මේ මොකද්ද මේ සජින් කරන්නේ? මේක පොඩ්ඩක් ප්‍රවේශම් කරගන්න ඕනේ නේද? ඔයාලට ළමයි ඉන්නවා, ඔයගලන්ට ළමයි ඉන්නවා. ඒ ළමයින්ගේ අනාගතය ගැන හිතන්න ඕනේ, ඒ ළමයින්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ කිය කිය මේක දිගටම පුන පුනා කියන්න පටන් ගත්තා. ඉතින් මම ඔක ඔච්චර ගණන් ගත්තේ නැහැ. මං ගණන් ගන්න නැතුව ඊට පස්සේ ඔහොම ඔක යන්න දුන්නා මං. ඊට පස්සේ ටික කාලයක් යනකොට මම මේ වගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අම්බලන්ගොඩේදී තියලා මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන පොහොට්ටුවේ අනාගතය ගැන මම යම්කිසි මගේ අදහස් ප්‍රකාශ කරා. මම මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් මගේ දේශපාලන අදහස් ප්‍රකාශ කිරීම. ඊට පස්සේ මේ මන්ත්‍රීවරයාම කතා කරලා මගේ නෝන මහත්තයට කියලා තිබුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා කතා කරලා කිව්වා කියලා කියන්න කියලා මාව මරනවා කියලා මගේ ළමයි දෙන්නත් ප්‍රවේශම් කරගන්න කියලා. ඒ කිව්ව වෙලේම මගේ භාර්යාව මට කතා කරා. මට කතා කර ගමන් මම ඒ මන්ත්‍රීවරයාව මං ගත්තා ෆෝන් එකේ. හැබැයි මම ඒක පටිගත කරා. මාත් එක්ක තව මාධ්‍යවේදියෙක් ඉස්සරහා මගේ ඔෆිස් එකේ මං හිටියේ. මගේ ඔෆිස් එකේ මාධ්‍යවේදියෙක් මගේ සාක්ෂියට එතන හිටියා. එතුමා මාත් එක්ක සාකච්ඡාවකට ඇවිල්ලා හිටියේ. එතුමත් ඒක පටිගත කරගත්තා. ඒ පටිගත කිරීම තමයි මෙතන තියෙන්නේ මිත්‍රෝ. මාව මරනවා කිව්ව, මගේ දරුවන්ව ප්‍රවේශම් කරගන්න කියලා, මගේ දරුවන්ට හානියක්, මගේ දරුවෝ ලොකු එක්කෙනා 14යි පොඩි එක්කෙනා අවුරුදු 9යි කියපු මේ පටිගත කිරීම මෙතන තියෙනවා. මම මේක ගොඩාක් හිතලා තමයි එළියට දාන්නේ මිත්‍රෝනි. මොකද මම අවුරුදු 17ක් ඒ ගොඩේ හිටියා. මම අවුරුදු 17ක් වන්දිබට්ට සේවයක් කරා ඒගොල්ලන්ට. මගේ පූර්ව පිනකට දැන් මම ඒකෙන් එළියට ඇවිල්ලා මට නිදහසේ මගේ දේශපාලනයක් කරන්න මට ඒ ප්‍රවේශය හැදිලා තියෙනවා. මෙන්න මේක තමයි සත්‍ය. මම මේක තමුන්නාන්සලට සියලු දෙනාටම දෙනවා. මේක අහලා බලන්න. Hello. Yes, Mr. Gunawardena. මොකද මේ ඔයා කියන්නට කියලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ඕඩර් එක දුන්නා කියලා මාව මරන්න? මොකද උනේ? Pistol. ඔය ඉතින් පිස්ට් ඔෆ් හරි. ඉතින් ඒක that's obviously no. ඉතින් මට කරපු දේවල් වලට මම පිස්ට් ඔෆ් වුනේ නැහැ නේ මෙච්චර කාලෙ. මට නැන්නේ සදින් මොනවද කරන්නේ? What I try to gain? එයා යෝසිතට කියයි මාව මරන්න කියලා. අර සජු දින්ට කරා වගේ ඉතින් එච්චරයි. ඒවට What I try to gain by this? ඒවට බය නැහැ නේ මම ලොහන්. මම නෑ බය නැහැ. ඔයාට පොඩි ළමයි දෙන්න කින්නනේ දැන්. බය නැහැ ඩොඩක්. ළමයි දෙන්නව ඇවිල්ලා අත තියන්නකො කියන්න බලන්න එයාට. හරි මොකද එයා මට කරපු ලොහාන් මම එයාගෙන් කිසිම දෙයක් එක්ස්පෙක්ට් කරන්නේ නැහැ නේ. මම එයාගෙන් කිසිම දෙයක් හරි එහෙමනේ. එයාගේ පුතාව රජකමට ප්‍රශ්නයක් නැහැ. හරි හැබැයි අපිට නිකන් ඉන්න කියන්න. එයාට මම කියන්නේ මහින්ද රාජපක්ෂට ඕන නම් මාව හරි මගේ ළමයින් හරි මරන්න කියලා මරලා බලන්න කියන්නකෝ. මම ඕනේ නැහැ. මොකක් හරි පොඩි සිද්ධියක් හරි වුණොත් අන්නේතරේ සිද්ධියක් වුණොත් මමත් නිකන් ඉන්නේ නැහනේ රොහන්. අපිත් අපේ ඇඟේ තියෙන එකම ලේනේ. මම නිකන් ඉන්නේ නැහැ. මම එයාගේ පරම්පරාවම ඉවර කරලා මං නවත්තන්නේ. මම ඒක ඩිසයිඩ් කරලා තියෙනවා. එයාගේ මල ගෙදරවත් මම එන්නේ නැහැ කියලා ජීවිතේට. එයාට අවුරුදු 20කට මං කරපු දේවල් ඔහන් ඔයා දන්නවනේ. මං දන්නවා. ඉතින් මේ දැන් මේගොල්ලන් A to Z කරපු ඒවා, ගාමිණිලත් එක්ක කරපු ඒවා, ඔය හැමෝමත් එක්කම කොහෙද සල්ලි තියෙන්නේ මේ ඔක්කොම මම දන්නවා. මම එක වචනයක් කතා කරලා තියෙනවද මේ ඔයගල්ලා? ඉතින් කමක් නැහැ. මම මම කිව්වා කියලා එයාගේ එක ත්‍රෙට් එකකටවත් මම බය වෙන්නේ නැහැ කියලා. මගේ ළමයින්ගේ හරි මගේ පවුලගේ හරි මගේ හරි එක ඇඟිල්ලක් එක කොණ්ඩයක් එහාට මෙහාට කරලා තිබුණොත් එයාගේ පවුලම නැති කරනවා මං කියලා. ඒක එයාට කියන්න. හරි මේ සදින් වාස් ගුණවදන එහෙම මිනිහෙක් එයාත් දන්නවා මමත් දන්නවා. හරි ඒක විතරක් නෙමෙයි එයාගේ සියලුම එකේ ඉඳන් ඉවර වෙනකම්ම මං කියනවා.
ඒක මතක මතක ඇතුව කියන්න. මොකද මම යාට කිසිම වරද්දක් කළා නැහැ. මං යාට එක එක අබමල් රේනුවක වරද්දක් කළා නැහැ. හරි? ඉතින් මේවා මේවට මේවා අපිට දරාගෙන ඉන්න බැහැනේ නෝන්. නිකන් වාහ වෙලා බලන්නකෝ. I hope so. I hope so. So but anyway my I have no interest with them නෝලහන්. I know. I have absolutely politically මට හෙට වැඳලා ආවිල්ලා කිව්වත් එන්න කියලා මම යන්නේ නැහැනේ. මං ඒක තීරණය කළ ඉවරයි. I told you that no. Yeah, that won't happen either, no. We both know that. Yeah, ඒක තමයි. So that won't happen. So there is no point. So I have to do my politics and he can do his politics. Why is he getting so worked up? I didn't say anything personal. Why is he getting ai මෙච්චර කලබල වෙන්නේ? මං කිසිම දෙයක් එයාට කිව්වේ නෑ. මේ මේවා මේවා මම මහින්ද රාජපක්ෂට කියලා බැන්නේ නෑ. මං නාමල් රාජපක්ෂට කියලා බැන්නේ නෑ. මම දේශපාලන ප්‍රතිපත්තියක් කතා කරේ. එතකොට මට මගේ දේශපාලනයක් කරන්න අයිතියක් නැද්ද මේ රටේ? අයිතියක් තියෙනවා. ඉතින් එහෙනම් මොකක්ද කරන්නේ මෙතන? This is my personal thing with you, no? Just watch your back, that's it. තමයි. හරි, I'll watch my back, no problem. But ඔයා මේ ටිකක් කියන්න යාට. breaking.lk